प्रमाण सहोदर सहोदरी ने समार वेलावट ओबव माव मिनिस्सु යම් යම් අවස්ථාවන් වල යම් යම් දේවල් වලට අහු කරගන්න අල්ලගන්න කොටු කරගන්න වට්ටන්න ගැරවුම් කරන්න නිඳා කරන්න අපහාස කරන්න උත්සාහ කරන සමහර ප්‍රශ්න අහලා විශේෂයෙන්ම අපි දකිනවා දේශපාලන ශ්‍රේෂ්ත්‍රේ මේ වගේ අවස්ථාවන් වලට මිනිස්සු ගොඩක් අහු වෙනවා සමහර අය ප්‍රශ්න අහලා ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්නකොට ඒ උත්තර රෙකෝඩ් කරගෙන එහෙම නැත්නම් වීඩියෝ කරගෙන ඒවා මුදාහැරලා මාධ්‍ය ජාලයට මුදාහැරලා නේ බොහොම අපහසුතාවයකට පත් කරනවා. අද අපි දකිනවා ඒ වගේම සිද්ධියක් සවිශේෂය තුළ. ලෝකතුමාගේ සවිශේෂයේ 20 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි වගන්තියේ සිට 40 වෙනි වගන්තිය දක්වා කොටස තුළ. पुनर्जीवनीय नैतिक किया न सदिसी वरुण के इन समारे में पुनर्जीवनीय किया ने मरने इन पास्तितीय ने जीवित आक नया किया ला ही तना सदिसी वरु पेरिसा आप ही हमों में विश्वास करना स्वामी नाहन से इतने विश बहुत पहेदीलिए प्रकाश करनो इतो कुट में पुनर्जीवनीय किया ने विश्वास आक ने अभी मेलो की वितराय जीवत ලස්සන ප්‍රශ්නයක් ප්‍රශ්නේ හරි පැහැදිලිව කතාවකුත් එක්ක එක කාන්තාවක් ඉන්නවා මේ කාන්තාව පුද්ගලයෙක්ව විවාහ කරගන්නවා ඒ පුද්ගලයා ඒ කාන්තාවට දරුවෙක් දෙන්නතුව මැරෙනවා ඒ සම්ප්‍රදාය තුල ඒ නීති රීති තුල තමන්ගේ වැඩිමහල් හෝ සහෝදරයා දරුවෙක් නැතුව මැරුණොත් ඒ වැඩිමහල් සහෝදරයාට දරුවෙක් හදලා දෙන එක අනිත් සහෝදරයන්ගේ යුතුයකමක් ඒ නිසා ඒගොල්ලෝ හැමෝම 7 දෙනෙක් ඉන්නවා ඒ 7 දෙනාම මෙයව සරණ පාවාගෙන දරුවෝ නැතුව මැරිලා යනවා අන්තිමට කාන්තාවත් මැරිලා යනවා එහෙමනම් මේ කාන්තාව මරණයෙන් පස්සේ ඔය කියන පුනර්ජීවනයේදී කාගේ භාර්යාව බවට පත් වෙයිද මේකටමයි ප්‍රශ්නේ. ඉතින් මේ ප්‍රශ්නේ බොහොම පැහැදිලිව අපි දකිනවා ජේසුව අල්ලගන්න අමාරුවේ දාන්න මේ ජේසුව කොටු කරගන්න අහපු ප්‍රශ්නයක්. එතකොට ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි. සමින් වහන්සේ බොහොම පැහැදිලිව කියනවා. යුගාන්තයේදී එහෙම නැත්නම් කියනවා එහෙත් එන යුගයට හා පුනර්ජීවණයට පැමිණවීමට වරම්ලත් අය ආවාහවන්නේවත් විවාහවන්නේවත් නැත. ඉන්පසු ඔවුන්ට මරණයක් නැත. අර සමින්වාසේ බොහොම ලස්සරට කියනවා මේ මිනිස්සුන්ට ඔබ මේ කතා කරන්නේ මොනවද? ඔබ කතා කරන පුනර්ජීවනයේ ආහාව ආවාහ විවාහ නැහැ. ඔබ කතා කරන පුනර්ජීවනයේ නැවත මරණයක් නැහැ. ඒක සදාතන ජීවිතයක්. එනිසා ඒගොල්ලන්ට තියෙන මහිමාන්විත ශරීරයක් ඒ මහිමාන්විත ශරීරය ගැන ස්වාමින් වහන්සේ අපිට ඉඟි කරනවා මේ වගේ අවස්ථාවේදී. ඔහු දේව දූතයන්ට සමාන වෙති. පුනර්ජීවනයේ වරයලත් බැවින් ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. ඒගොල්ලෝ දෙවියන්ගේ දරුවෝ බවට පත් වෙනවා. ඒගොල්ලන්ට මහිමාන්විත ශරීරයක් හම්බෙලා තියෙනවා. ඒක මේ අපි දකින විදිහේ ශරීරයක් නෙමෙයි. මරණයක් ඒගොල්ලන්ට නැහැ. ඒ නිසා සම්මිදානන් වහන්සේ ඇවිල්ලා ජීවතුන්ගේ දෙවි කෙනෙක් මිසක් මලා වූ අයගේ දෙවි කෙනෙක් නෙමෙයි කියලා ස්වාමින් වහන්සේ ඉතාමත් ලස්සනට සැකවින් අපිට පැහැදිලි කරනවා. He is a God of living, not God of dead. දෙවියන් වහන්සේ ජීවතුන් ගිලවියන් වහන්සේ මලවුවගේ දෙවියන් වහන්සේ නෙමෙයි. එතකොට මේ ජීවතුන්ගේ දෙවියන් වහන්සේ ව තමයි අපි හැමෝම අදහන්නේ. ආබ්‍රහම්ගේ ජාකොබ්ගේ ඊසාගේ දෙවියන් වහන්සේ ප්‍රමාතේනි. අපේ ජීවිතයේ සමහර වෙලාවල් වලට නේ අපිට මේ විශ්වාසයට ඇදහිල්ලට ඇතුළු වෙන්නට හරි අමාරුයි. If you believe that you believe in a God who is alive. ඔබ විශ්වාස කරනවා නම් ඔබ අදහන දෙවියන් වහන්සේ ජීවමානයි කියලා. ඔබ විශ්වාස කරනවා නම් ඒ දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඔබ සමග ඔබ තුල ජීවමානව වැඩ සිටිනවා නම් කියලා. ඔබ විශ්වාස කරනවා නම්
මරණයෙන් මරණයටවත් ජීවිතයටවත් උන්වහන්සේව ඔබගින් මගින් වෙන් කරන්න බෑ කියලා. That he is the God who lives in me, who abides in me, who empower me. ඔබ මාව බලගන්වන ශක්තිමත් කරන මන්තුල වැඩවසන තැන් වහන්සේ. He is living, so I will not die. Enisa, abita maranayak naha. Abita tiyenne punarjeevanayak. Prabhanthini. Swaminahansa abita kiyanne ekai. Enisa api baya wenna onna. Mokada maranayak abita naththam api mokotada baya wenne? Abita vinashayak naththam api mokotada baya wenne? Apita apita jeevithe nawathimak naththam api mokotada baya wenne? ප්‍රමාණතනි මේක අපි අවබෝධ කරගන්නට ඕනා. අපි බිය විය යුත්තේ අපේ ජීවිතය මෙතනින් නවතිනවා නම්, අපි බිය විය යුත්තේ අපිට මරණයක් තියෙනවා නම්, අපි බිය විය යුත්තේ අපේ ජීවිතය මෙතනින් කෙලවරයි නම්, එහෙම නෑ. මොකද අපි හැමෝටම මේ ස්වාමින් වහන්සේ තුළ තියෙන පුනර්ජීවනයක්. පුනර්ජීවනයක් අපිට තියෙන නිසා ස්වාමින් වහන්සේගේ ආදරය තුළ උන්වහන්සේ අපිව බලගන්නවා ශක්තිමත් කරනවා. ඒ නිසා ඔබට මට ඉන්න ජීවමාන දෙවියන් වහන්සේව අපි අයිති කරගන්නට ඕන. When we live with a living God, obai mamai ජීවමාන දෙවි කෙනෙක් එක්ක ජීවත් වෙන දෙවි කෙනෙක් එක්ක ජීවත් වෙනකොට When we live with a living God, we can face anything because we know that we will not die. අපි දන්නවා අපි මැරෙන්නේ නැහැ කියලා. ප්‍රවන්තේ නිය නිසා මරණයට බය වෙන්නට එපා. මරණය ඉදිරියේ වෙවුලන්නට එපා. මරණය ඉදිරියේ පරාජය වෙන්නට එපා. Because the Christ has won the very death. උන්වහන්සේ මරණය පරාජය කරලා තියෙනවා. මරණය ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ නිසා මරණය මරපු දෙවි කෙනෙක් එක්ක අපි ජීවත් වෙනකොට අපිට කුමකට අපි බය වෙන්නටද? නිසා මේ ශාරීරික වේදනාවන් මේ ශාරීරික අමාරුකම් මේ ශාරීරික අපහසුතාවයන් අපේ ජීවිතයේ දින පුංචි පුංචි කරදර අපේ ජීවිතයට එල්ල වෙන අභියෝග ඉදිරියේ අපි අදගෙන වැටිලා කාලකන්ණි වෙලා නන්නත්තර වෙලා එපා වෙලා අසහනයටපත් වෙනවා නම් ඒ ඔබයි මමයි විශ්වාස කරන දෙවියන්ව ඔබයි මමයි දන්නේ නැති නිසා ඔබට මට එහෙම වෙන්න බෑ ප්‍රේමවන්තේනි ස්වාමින් වහන්සේගේ ආදරය තුළ උන්වහන්සේ ඔබව මාව බලවත් කරලා ශක්තිමත් කරලා ගොඩනගෙන දෙවියන් වහන්සේ නිසා So we have a God who is living and we are the members of living God and the sons and daughters of our living God අපි දෙවියන් වහන්සේගේ ආදර දරුවෝ ඒ ජීවමාන දෙවියන් වහන්සේගේ ජීවත් වෙන දෙවියන් වහන්සේගේ ඒ නිසා ආබ්‍රහම්ගේ ඊසාක්ගේ යාකොබ්ගේ දෙවියන් වන ඒ ජීවත් වන දෙවියන්ගේ දෙවියන්ගේ දරුවන් වෙන්නට අපිට දුන්නා වූ මේ මෙහි මහා වරම අපි අයිති කරගෙන ස්වාමින් වහන්සේ තුල අපේ ජීවිතය අපි සමරමු බලවත් වෙමු ශක්තිමත් වෙමු උන්වහන්සේ තුල මරණයක් නොමැති සදාතන පුනර්ජීවනයේකට ඇතුළු වෙන සදාතන ජීවනයේ ඇතුළු වෙන පිරිසක් ලෙස ජීවත් වෙමු. ආමෙන්. සුබ දවසක්. ජේසු පිහිටායේ.